දැන් මම ඉන්පුට් ක්ලෝස් ටැග් ළඟින් එන්ටර් කරලා 16 වෙනි පේලියට එනවා. ඒ පේලියේ මම break tags 3ක් යොදනවා. එන්ටර් කරලා 17 වෙනි පේලියට යනවා. මේ පේලියෙන් කලින් වගේම ඉන්පුට් ටැග් එකක් ඕපන් කරනවා. ඊමේල් එක ඉන්පුට් කරන්න තමයි මේ text box එක මම යොදාගන්නේ. දැන් මම මේ ඉන්පුට් කියන වචනය ගාවින් type equals email space එකක් තියලා placeholder equals email කියලා type කරනවා. මෙතනදී මම data එකේ type එක විදිහට email කියලා දුන්නා. අතුලත් කරන්න යන දත්තය email address එකක් නිසා. මම email එක ළඟ තියෙන quotation එක එහා පැත්තේ backslash එකයි angle bracket එකයි type කරලා මේ input tag එක close කරගන්නවා. දැන් මම input close tag ළඟින් enter කරලා 18 වෙනි පේලියට එනවා. මේ පේලියේ මම break tags 3ක් තියලා enter කරලා 19 වෙනි පේලියට එනවා. අමතක email ලිපිනයක් දෙන්න මම තවත් input tag එකක් 19 වෙනි පේලියෙන් open කරගන්නවා. දැන් මම මේ input කියන වචනය ගාවින් type equals email space එකක් තියලා placeholder equals alternate email කියලා type කරනවා. මෙතනදිත් මම data එකේ type එක විදිහට email කියලා ලබා දුන්නා. අතුලත් කරන්න යන දත්තය email address එකක් නිසා. මම alternate email එක ළඟ තියෙන quotation එක එහා පැත්තෙන් backslash එකයි angle bracket එකයි type කරලා මේ input tag එක close කරගන්නවා. දැන් මම input close tag ළඟින් enter කරලා 20 වෙනි පේලියට එනවා. මේ පේලියේ මම break tags 3ක් යොදා ගන්නවා. දැන් මෙතන enter කරලා 21 වෙනි පේලියට එනවා. ලිපිනය ඇතුළත් මම තවත් input tag එකක් 21 වෙනි පේලියෙන් open කරගන්නවා. දැන් මම මේ input කියන වචනය ගාවින් type equals text space එකක් තියලා placeholder equals address කියලා type කරනවා. මෙතනදීත් මම data එකේ type එක විදිහට text කියලා දුන්නා. අතුලත් කරන්න යන්නේ address එකක් එක පාටයක් එහෙම නැත්තම් වචනයක් නිසා. මම address එක ළඟ තියෙන quotation එක එහා පැත්තේ backslash එකයි angle bracket එකයි type කරලා මේ input tag එක close කරගන්නවා. දැන් මම input close tag ළඟින් enter කරලා 22 වෙනි පේලියට එනවා. මේ පේලියේ මම break tags 3ක් යොදනවා.